දැන් ඔය ආලෝකය නම් බ්‍රයිට් වෙන්න පුළුවන්. තේරෙනවද? දැන් අපි දැන් අපි තැනකට ගියාම මෙතන තියෙන එක සම්පූර්ණ රේන්ජ් එක ෆිල් දෙකේ දන්නේ නැති. දැන් නැත්නම් ෆිල් උන් නැතන මුල තිබුණොත් මුල මැද හොම හිම වැඩෙනවා. ක්‍රියවලා ක්‍රිය වෙන වෙනේ මේ මේක ක්‍රිය වෙනේ ඔක්කොම චක්‍ර ක්‍රිය වෙනවා. ඒක මේ ටෝටල් සිස්ටම් එකේ පටන් ගන්න මුලින්. මුලින් මෙහෙම පටන් ගන්න මේ ඇද්දි දැන් ඔක්කොම ඊළඟට දැන් මේ උඩට ගියාට පස්සේ පිළිදී යටත් ෆිල් වෙනවා. සම්පූර්ණ එනර්ජි වලින් ෆිල් වෙනවා. චතුතත් දැන් පොඳා. ඒක නේද අපි අර රූප සංඥා නොමිනී කිරීමේ නාන සංඥා නොමිනී කිරීම ඒකත් සංඥාක ආකාසානංචයදිට. ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක කම්ප්ලීට් කියලා. දැන් හතර දහයන් පූර්ණ වෙලා අරූපයට ගියොත් එහෙම. දැන් මේක පූර්ණ වෙච්ච අපිට අනිවාර්යයෙන්ම ඉස්සිරයිනේ. කොහොමද මේක පූර්ණ නැත්නම් අරූපෙට යන්නේ නැහැ. අරූපෙට යනවා කියන්නේ නම් මට ඒක මාන්න. චතුත්ත්‍ය අධ්‍යාන සමාපත්තිය යනවා. සමාපත්තිය ඔහොම ඉන්නවා. ඉඳලා එතනින් යනකොට ආකාශය අනන්තයි. ඒක මෙනෙහි කරත් යනවා. අනන්ත වූ ආකාශය. නැත්තම් ඒ ඉන්න තැන තියෙනවනේ. ඉන්න තැන මිදෙන. ඒතරේ හුස්ම ගන්න එකක් බීවි සම්පූර්ණ 100% නැත. ඔව් 100% නැත. එතන බය වෙන්න එපා. බය වුණොත් එම කැඩෙනවා ඒක. බයගෙන කෙලසක් නේ. ඒතරයි අපි දෙනවා. නැත්තම් ඔබ දුර ළඟට ආන්නේ මේක. ලව් එන්නේ නැහැ. මේ බීවි සම්පූර්ණ නැතලා තියෙනවනේ. අනේ සම්පූර්ණ නැතලා තියෙනවා. නැතලා ඊට කන් ඇහෙන ෂට් ඩවුන් වෙනවා. ඇස් කොමත් වහන්නේ පේන්නේ නැහැ. සෙන්සේෂන් පහම කන්න. අනේ එකතරා ඒ කියන්නේ ඇඟ වෙනකන් ඔක්කොම ගල් වෙලා වගේ. අනේ හරි. අනේ ඇවිල්ලා යනවා වෙලා එක්පාට නැතුව. අනේ ඇවිල්ලා නැලා අනේ සම්පූර්ණද? ඒක මලි තව වතුර පොට. වතුර පොට දාන්න. වැඩි වෙනවා. අනේ සම්පූර්ණ ෂට් ඩවුන් වෙනවනේ. අනේ සම්පූර්ණ ෂට් ඩවුන් වුණාට හොඳට මත බලන්න. මන විතර ගියාද? මනෝ ద్వාර චිත්ත විදි තරම යන්නේ. කරන්නේ නැහැ කියන එක හරියට. කය data මොකුත් නැහැ. කය තියෙන data ගන්න ඇතුළට. data input එක ඇහැ කන දිවනාය ශරීරෙන් shutdown කරනවා. අර ප්‍රසාද රූපය කියලා කියන්නේ. දැන් හෘද රූපේ ප්‍රසාද රූප අදිනන්නේ. අන්න මේ පහම off. මන විතරක් ඕන නැද වෙනවා. මනට ධම්ම ගන්න. දැන් එතනින් හැර මනංච පරිච්ඡ ධම්ම වේද මනෝ විඥාන. ඕරා. ඒ ඕරා ගන්න එක විතරම යන්නේ. අන්න දැන් හෙන් රූප ශබ්ද ගන්ධ ඔක්කොම දැන් මනදම කියන්නේ මනදම වලින් විතරක්ම සමාපatti පවස්සනවා. දැන් ඔහොම පවස්තරපත ඉතින් හරිය මෙනෙහි කරන මේ අනන්ත ආකාශය. ආකාශය අනන්තයි. ආකාශය අනන්තයි මෙනෙහි කරනකොට අනන්ත ආකාශය දැනෙනවා. දැන් මෙතෙන්ට තමයි ධාන. උතනින් අර සමාධි. ධාන සමාධි දෙකක්. දැන් මේක තියෙන ආරි භූමිය විතරයි. දැන් අරිත් කට්ටේ ඔක්කොම ධාන වඩ아가න යනවා. අරවත් ධාන කියලා ගන්නවා. දැන් මේක ධාන හතරයි සමාපatti හතරයි. දැන් සමාපatti හතරක්. ඔව්. ඒ දෙහෙන් තෙන් අනන්ත වූ ආකාශය. දැන් අර දැන් හතරෙන් දෙහෙන් මතන ඩිෆයින් කයක් තිබුණේ ආලෝකයයි. සම්පූර්ණ ඩිෆයින් ලා තිබුණේ. දැන් ඒ ඩිෆිනිෂන් ඉවරයි. දැන් මනස එතන ඔබට යනවා. ඔව් එතන වැඩක්. අන්න එතන ඔබට යනවා. දැන් මේ තියෙන දැන් මේ මනෝ තල් දෙකක් මේ තියෙන්නේ. දැන් ඔතනින් ගන්න තියෙන විදර්ශනා කයත්ම අතිශය වැදගත් මේ නිවන මේ කෙලස් ප්‍රහාණ පැත්තට යන්නේ. මේ නිකන් ඉන්න මේ වටපිට බලබල අපි මේ යාළු හිතවත් තියාගෙන දැන් ඔයා මේ ගවුම් ඇදගෙන මේ හැදේ නමක් ගමක් වාර දෙන්න ඒක එක්කින ප්‍රථම ධ්‍යානපත් වුණාම බලන්න තව ස්වභාවයක් දෙවෙනි ධ්‍යානපත් වුණාම 3 4 දැන් හතර වෙනි ධ්‍යානට ගියාම ආලෝක හයක් විතරයි මම කියන්නේ දැන් අරූපෙට ගියාට පස්සේ කො ඩිෆයින් රූපයක් නෑ දැන් මම කියන්නේ රූපයක් නෑ අරූපයි මම රූපයකද මම ඒ උපන් හාති කියන කෙනා මම අර අම්මා තාත්තා දාව ලැබුණ මේ හතර මහා පුත කයිද මම එතන දිහා හම්බුනේ මට දැනෙන සිතක් තියෙනවා වගේ අන්න හට ඒතර විඥාන ධාතුවර ආකාස ධාතුව ටැන්ජිබල් ඒ වෙලාවට එච්චරයි ඒ කියන්නේ අපි දන්න අනන්ත වූ අහසක් පේන වගේ දැන් අපි ඇහැක් ගලවලා අරගෙන අවකාශයට යවනවා බලන අවකාශයක් නේද ඔන්න ඔය දැන් අන්න හට ඒක මොකක් නැහැ ඒ දැක්කම හිතකට අවකාශයක් පේනවා දැන් ඒකනේ දැන් අරූප එකක් නිසා වර්ණයක් කියනම ඒක ආසන වශයෙන් නිල් පාට කරු. ඒ කියන්නේ බලන බලනාතේ එකම ධාතුවක්. හැබැයි එතන ගියාට පස්සේ හොඳට සිහි කරන්න ඕනේ දැන් ධාතුවක් පේනවා. දැන් පේන්නේ මොකුත් තියෙනවනේ. දැන් ඔයා තේරෙනවා මම මෙතන ඉන්නවා. දැන් ඔයා ඉන්න මම ඉන්නවා. දැන් ඔයා බලන්න. මම පේන එකනේ. දැන් අතරත් ඒ වගේ දෙකක් තියෙනවා. සියුම්.